අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අටවැනි පාර්ලිමේන්තුවේ අවසන් සභාවාරය අද අවසන් වීමත් සමග කියවෙන්නේ මහමැතිවරණය ආසන්න බවයි. ඒ අනුව ලකුණු සඳහන් පෙරමුණු මේ සියල්ල සමග උණුසුම් වූ දේශපාලනය ගැන කතා බහ කරමට සූදානම්. මේ බලය සජීව දේශපාලන සම්බන්ධය. අපි හඳුනා ගනිමු අද බලය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් කවුද කියනවද? එක්සත් ජාතික පක්ෂයේ පළමු නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මන් මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. ආණ්ඩු පක්ෂයේ ප්‍රථම නියෝජනය තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදවස අවසන් නියෝජනය ආණ්ඩු පක්ෂයේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේවසිංහ මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. සිව්දනාම සූදානමින් මේ දිනවල සිදුවන කතාබහ අපි බලමු. සන්ධානයේ නායකය බවට පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ නායකතුමා. ස්වභාවික ධූරයට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව යෝජනා කළා තියෙනවා. මන්ත්‍රීවරු කිව්වා මෛත්‍රීපාල සිරිසේන ඉන්න තැනක මම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. අද ඉන්න වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ යටතේ. මොකද සන්ධානයේ සභාපතිවරේ. දේශපාලනේ සදාකාලික හතුරුයි මිතුරුයි නැහැ. ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ දස් පක්ෂය පරිමේම උදව් කරා හි සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒ නිසා ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ලේකම් ඉඳලා ඔහොම කෙලෙව්වා නම් සභාපති වරට කොහොම කෙලවයිද කියලා හිතා ගන්න බෑනේ. අපි වෙනම ගිවිසුමකට එනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පූර්ණ සහයෝගය පල කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසි රාජපක්ෂ මැතිතුමා දේශපාලනේ දන්නවා අපි එක්සත් ජාතික පක්ෂයට කියනවා ඔයාලා මඩ ගහගා ඉන්න තව අවුරුදු 10කටවත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ බලය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ පක්ෂ ලාංඡනය පිළිබඳ පමණයි දැන් අපිට සාකච්ඡා කරන්න ඉතුරුලා තියෙන්නේ අලියා අංශය හදවත කියන ලකුණු ගැන අපි සාකච්ඡා කරනවා අලියා ලකුණු දෙන්න අකමැත්තක් තියෙනවා නම් අපි ස්ථිරව වෙනත් ලකුණකින් තරංග කරනවා සියලු දෙනාම එකඟ වෙලා තියෙන්නේ අලියා ලකුණෝ හංසයා ලකුණ නමුත් දැන් හංසයා ලබා ගැනීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ මට නම් ටිකක් හිතේ අමාරු මම පුද්ගලිකව කැමති අලියා ලකුණට අලියා නෙවෙයි පුදු ලකුණකින් එන්න තීන්දුව කළා යම් යා එක එක කතා කියනවා අපිට හිතනවා මේගොල්ල ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරපුවාද එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ තුලම මහමැතිවරණ සියල්ලටම මුහුණ දුන්නේ අලියාගේ අපි මෙවරත් ඉල්ලන්නේ අලියාගෙන් ඒක සියලු මන්ත්‍රීවරු පක්ෂ ව්‍යවස්ථාවට යටත්. මේ පක්ෂයට විරුද්ධ පක්ෂ වලින් ඉඳලා ආපියොන් තමයි මඩයි කුමන්ත්‍රණයි UMP දෙකනා. කුමන්ත්‍රණ කාර්යය අපි ගාව. උන්ගේ වැඩේ මොකද? අරුව හිරේ දානවා, මූට ජම්ප රන්දනවා. ඔච්චරනේ කරපු දෙයන්නේ. අජිත් මහත්තයට අපි ආදරණයි. තෝ බොරඳ කතාවක් කියන පාර්ලිමේන්තුවට ජාතික සංගතයි. අපි විරුද්ධයි. මේක අපේ පක්ෂේ. UMP කාර්යය නැත්නම් මෙතන. මේ පක්ෂයයි අපිට. අලියා විකුණලා ඡන්ද ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. වෙන ලකුණ කියනයි. දෙකේ පන්තියේ ළමයි කුණා තේරෙනවා. මේ අතිරේකව සම්මත කරගන්න මුදල ගෙවන්න නම් ණය ගන්න ඕනේ. ණය ගන්න නම් පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන ණය සීමාව වැඩි කරන්න ඕනේ. ජනසතු කළා නොහැකි මෝඩකම කියන්නේ ඒක. ණය වැඩි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබතුමන ආදායමක් ගේන්න පෙන්වන්න. ඒක ජනතාවට බරක් ඇති වෙන්නේ නැති නිසා. මේ අවුරුදු කාලේ කොහොමද ජනතාවට මේ වීඩෙට් ඇතුව අපි මේ මුදල් ගෙවන්නේ? පොරොත් දෙන්න විදියක් නැත්තම්, අනිත් බිල්පත් ගෙවන්න විදියක් නැත්තම්, රජයේ සේවකයාගේ වැටුප් වැඩිවීම වර්ධකවලට ගෙවන්න විදියක් නැත්තම්. මේ සියල්ලම එන්නේ ජනතාව. හදිස්සියෙම සල්ලි තෝනලු ණය ගැනීමේ සීමාව වැඩි කර ගන්න ඕනලු හැබැයි මොහොකටද කියලා කියන්නේ මේ දැන් සැපද කියලා අහපු ආණ්ඩුව දැන් අපි ජනතාවගෙන් අපි අහන්න ඕනේ දැන් සැපද කියලා 2019 අපි අර ගිහින් ගෙනාපු වේදම් කරන්න වියදමේ ප්‍රතිපාදන ලබා දුන්නට මුදල් නැහැ එතකොට බිල් ගෙවා නැත තමයි ඒකෙත් අවසානයේ තීරණය වෙන්නේ ප්‍රතිපාදන කියන්නේ නිකන් ඉලක්කමක් විතරනේ සල්ලි නැහැ එවැනි කාරණාවලින් දේශපාලන කරලිය උණුසුම් තිබෙන්නේ අපි සූදානම් සාකච්ඡා කරන්නට වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ඔබට ආරාධනා කරනවා දෙවන සංවාදාත්මක වටයේදී මේ පැමිණ සිටින දේශපාලන නියෝජනයේ ප්‍රශ්න කරන්නට 011-424-555 011-424-555 දුරකථනයෙන් සාකච්ඡාව ආරම්භ කරමු මුජිබ රහ්මන් මන්ත්‍රීතුමාගෙන් මුජිබ මන්ත්‍රීතුමනි අලියද හංසයද මම හිතන්නේ ඉදිරි දවස් දෙක ඇතුළත විසඳුමකට එයි පොදු එකඟතාවය ඇවිල්ලා තියෙනවා හංසයා ලකුණෙන් යන්න ඕනේ කියන කතාව. ඉතින් මම හිතන්නේ පක්ෂයේ ඉන්න ඉහළ නායකත්වයත් ඒ වගේම ඉහළ දේශයන් සියලු දෙනාම කතා බහ කරලා යම් එකඟත්වයකට එයි පක්ෂය කැඩෙන්නේ නැතුව සියලු දෙනාම එක අදහසක් උඩ මේ මැතිවරණයට මුහුණ දෙන්න. ඉතින් මම හිතනවා අද මාස 3ක කාලයක් ආණ්ඩුව ඇවිල්ලා ගත වෙනවා. ඒ දිනසියේ ආණ්ඩුව අපි බලනකොට අපිට පේනවා අද වෙනකොට ආණ්ඩුව යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තිබෙනවා විශේෂයෙන්ම මේ මාස 3 කාලයේදී අපි හැරිලා බැලුවොත් එීම
මේ මාස තුන තුළ ආණ්ඩුවට ජනතාවට ලබා දෙන්න පුළුවන් වූ සහනහා එහෙම නැත්නම් මේ රටේ ඇති කරන්න පුළුවන් වූ වෙනස ගැන අපි කල්පනා කරොත් එහෙම විශාල දෙයක් මැතිවරණ කාලවලදී කිව්වට මේ මාස ප්‍රායෝගිකව කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. අපිට පේනවා ප්‍රායෝගිකව සිද්ධ වෙලා තියෙන දේවල් බැලුවොත් එහෙම අපි ලබා දීපු සහන ටික ආණ්ඩුව කප්පාදු කරලා තියෙනවා අද වෙනකොට. ඒවා කප්පාදු කිරීම විතරක් නෙමෙයි ඊළඟට ඒවා ජනතාව අතරට ඒ සහන ලබා නොදී ඊළඟට ජනතාව අතර යම්කිසි ආකාරයේ බරක් පැටවෙන ආකාරයකුත් අපිට පෙනී යනවා. මොකද මං කිව්වේ විශේෂයෙන්ම දැන් මේ දින 100 අපි අරගෙන බැලුවොත් සුදේව මේ දින 100දී අපේ ආණ්ඩුව තියෙන කාලේ අපි විශාල වෙනස්කම් රාශියක් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් ඔබතුමා දන්නවා ඒ කාලේ දින 100 ඇතුළතදී අපි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දැම්මා. විශේෂයෙන්ම පෙට්‍රල්, ගෑස්, ඉන්ධන මේ භූමි තෙල් මිල වගේ ඒවා අපි 2015 බලය ගත්ත ගමම විශාල අඩු කිරීමකට අපි ඒක ලක් කරා. ඊළඟට පෝෂණ මල්ලක් අපි ලබා දුන්න ගැබිණි මාතාවන්ට ලබා දෙන්න පුළුවන්. ඊළඟට රුපියල් 10,000ක රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීමක් අපි ඒ දින 100 තුළ අපි ලබා දුන්නා. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් උත් අපි බැලුවොත් මේ ස්වාධීන අධිකරණ පද්ධතිය කොමිෂන් සභාවල තිකිරීම ඒ 19 සංශෝධනය හරහා අපි මැතිවරණ කාලෝදී කතා කරපු විධායක ජනාධිපතිවරයාට තිබුණු අසීමිත බලතල අයින් කරන්න ඒ තීන්දුව තීරණ පවා අරගෙන අපිට ඒවත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට අපි ඒව ගෙනාවා. නමුත් අපි දැන් මේ දින 100 බලනකොට අපිට පේනවා එහෙම තත්ත්වයක් අද පේන්නේ නැහැ. අද විශ්‍රාම වැටුප් වැඩිවීම අද නවත්තලා තිබෙනවා. ඊළඟට රජයේ සේවකයන්ට අපි කැබිනට් අනුමැතිය ලබා දීලා වැඩි කරන්න හිටපු විශේෂයෙන්ම ලේකම්වරුන්ගේ රණුග්ගේ වාර්තාව අනුව ඒ කොමිෂන් වාර්තාව අනුව ලේකම්වරුන්ගේ වැටුප ඊළඟට විධායක නිලධාරීන්ගේ වැටුප ඊළඟ කනිෂ්ඨ සේවකයන්ගේ වැටුප රුපියල් 15,000 රුපියල් 24,000 රුපියල් 3,000 ඒ සියලු වැඩි කිරීම් අද වෙනකොට නවත්තලා තිබෙනවා. ඊළඟට විශ්‍රාමිකයන් අද පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න පටන් අරන් තියෙන ඔවුන්ගේ ඒ විශ්‍රාම වැටුප වැඩි කරන්න කියලා. අනිත් පැත්තෙන් අපේ කාලේ අපි රැකියාවලට ලබා දීපු රැකියාල් දා ලබා දීපු 12,000ක් විතර වගේ ප්‍රමාණයක් අද වෙනකොට ඒ රැකියාව වලින් ඔවුන්ව දොට්ට දාලා අද ඔවුන් උද්ඝෝෂණය කරන්න පටන් අරන් තියෙනවා. අද මේ දින 100 ඇතුළතදී අපි බැලුවොත් එහෙම ජනතාවට හා ජනතාවගේ පැත්තෙන් තීන්දුව අරගෙන ජනතාවට සහන දෙන්න පුළුවන් වූ ක්‍රියාත්මක වූ ආකාරයේ කිසිදු දෙයක් අද වෙනකොට මේ ආණ්ඩුවට කරගන්න නොහැකි වෙලා තිබෙනවා. එතකොට අද අපි දැකපු දේ තමයි විශේෂයෙන්ම ඊළඟ කාරණාව හැටියට අපි කියන්න ඕනේ දැන් නොයෙකුත් දේ ආණ්ඩුව ගැසට් කරනවා ඊළඟට රිවර්ස් එක යනවා. අපි දැක්කා විශේෂයෙන්ම මැතිවරණ කාලදී සායින්ද මර්දු ප්‍රදේශයට මේ අවසන් විනාඩිය ප්‍රදේශයට ඇවිල්ලා වෙනම නගර සභාවක් ධන ලබා දෙනවායි කියන මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ඒ ප්‍රදේශයේ ගිය රැස්වීමවලදී ඒක කිව්වා. ඊළඟට ඒ ප්‍රදේශයේ ඉන්න නියෝජිතයොත් එක්ක යම් ආකාර එකඟත්වයකටත් ආවා. නමුත් ඒක ගැසට් කරා. අද ඊයේ කැබිනට් එකේදී පළාත් පාලන අමාත්‍යවරයා කියනවා ඌ දන්නේ නැහැ මේ ගැන කියලා. එතකොට දැන් ඒ කැබිනට් එකේ අනුමැතිය ලබා දුන්නේ නැහැ ඒ ගැසට් එකේ ආයි නැවත රිවර්ස් කරලා තියෙනවා. ඊළඟට අද පරිපූර්ණක මුදල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අද ඒක නැවත ඉල්ලාස් කරගත්ත ආණ්ඩුව ඒක ඉදිරිපත් කරන්නේ නැතුව. එතකොට අපිට පේන දේ තමයි ජනතාව විශාල වරමක් ආණ්ඩුවට ලබා දුන්නත් ආණ්ඩුව ඒ මැතිවරණ කාලවලදී ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන එකට වඩා දැන් මේක ටික අනාගෙන යන තත්ත්වයක් දැන් උදා වෙලා තිබෙනවා. එතකොට මොකද දැන් අපිට පේනවා දැන් ගැසට් කරන එක ජනාධිපතිතුමා දන්නෙත් නැහැ අදාළ විෂය භාර ඇමතිවරයා දන්නෙත් නැහැ. එතකොට ආයික කැබිනට් එකට ආවම කැබිනට් එකේදී ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට මුදල් පනත ඉදිරිපත් කරනවා ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක විවාදයට ගන්නකොට ඒ මුදල් පනත ඉල්ලාස් කරගන්න. එතකොට අපිට පේනවා අද වෙනකොට ආණ්ඩුව එළියට පේන්නේ නැති වුණාට ජනතාව අතරේ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව අද එක තැන පල් වෙන ගතියක් අද අපිට මනාව පැහැදිලි වෙනවා. බොහොම ස්තුතියි කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යතුමනි. ආණ්ඩුව අනාගෙන එක තැන පල් වෙනවා මෙතුමගේ චෝදනාව. ස්තුතියි සුදේව අද දවසේ ආරාධනා කිරීම පිළිබඳව. මම හිතන්නේ මුජිබර් මන්ත්‍රීතුමා වරද්දගෙන තියෙනවා. දැන් අපේ ආණ්ඩුව බලයට පත් වුණේ එතුමන්ලා වගේ දින 100ක් ආණ්ඩු කරන්න නෙවෙයි. අපේ ආණ්ඩුව බලයට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා තිබුණේ එතුමාගේ දුරකාලයේ වෙනුවෙන්.
එස මෙතුමන්ල වරද්දවලා තේරු ගෙනගෙන තියෙනවා මේ ලබා දීපු පොරොන්දු සියල්ල අපි දින 100ක් ඇතුළේ ඉටු කළ යුතුයි කියලා. නමුත් අපි මේ දින 100 ඇතුළෙත් ඉටු කරපු පොරොන්දු ගණනාවක් තියෙනවා. මෙතුමන්ලා ඒක මොන විදියට මන් දන්නේ ඒ පිළිබඳ අවබෝධයෙන් ඉන්නවද කියලා. විශේෂයෙන්ම මේ රටේ තියෙන බදු සහන ලබා දීම වෙනුවෙන් විශේෂයෙන්ම වැට් බද්ද අඩු කිරීම, ජාතිය ගොඩනැමීමේ බද්ද ඉවත් කිරීම වැනි කාරණාත් සිද්ධ කළා තියෙනවා. ඒ අතරතුරේ මෙතුමන්ලට දීර්ඝ කාලයක් තිස්සේ කරගන්න බැරි වෙච්ච යෝජනා ගණනාවක් කැබිනට් මණ්ඩලය තුළ විශේෂයෙන්ම උපාධිධාරීන් වෙනුවෙන් රැකියා ලබා දීමේ වැඩපිළිවෙලත්, ඒ වගේම දිනඳු පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙලත් වෙනුවෙන් මේ වෙනට ආරම්භ කරලා තියෙනවා. දැන් මෙතුමා කිව්වා අපි මේ ඉවත් කරගත්තා කියලා අද දවසේ පරිපූර්ණ ඇස්තමේන්තුව. නමුත් පරිපූර්ණ ඇස්තමේන්තුව ඉවත් කරගන්නත් හේතුවක් තිබුණා සුදේව අදවසේ. අදවසේ පක්ෂනායක රැස්වීමේදී දැන් මෙතුමන්ලා බලයට අපි පත් වෙච්ච වෙලාවේ විපක්ෂ නායකවරයා වශයෙන් පත්වෙච්ච සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පළවෙනි කතාවේදී එතුමා පාර්ලිමේන්තුව ඇතුළේ කිව්වේ ඕන තරම් සහයෝගයක් දෙන්නම් මේ මේ දිනවකවානුවල තුළ ආණ්ඩුව ගෙනියන්න 69 ලක්ෂයක් බලාපොරොත්තු වෙලා තිනවා මේ ප්‍රතිපත්ති කාරණා ඉෂ්ට කරන්න. ඒ ප්‍රතිපත්තියේ තියෙන හැම දෙයක්ම ඉෂ්ට කිරීම වෙනුවෙන් අත උස්සනවා කියලා. නමුත් එතුමන්ලා ගෙනාවු පළවෙනි පනතම පක්ෂනායක රැස්වීම ඇතුළේ ඔවුන් තීන්දුව කරනවා නෑ මේ පනත ඉදිරියට ගෙනියන්න දෙන්න පුළුවන් කමක් නෑ, අපි මේ වෙනුවෙන් ඡන්දයක් ඉල්ලනවා, ඡන්දය ඉල්ලලා මේක පරාජයට පත් කරනවා කියලා. දැන් මුදල් පනත පරාජයට පත් වුණා නම් මොකද්ද වෙන්නේ සුදේ? ඒස අපිට ආණ්ඩුවක් හැටියට ඒ අවධානම ගන්න බෑ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ ආයු කාලය තව දින 10ක් පමණයි තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවට දින 10කට පස්සේ ජනාධිපතිතුමාට බලය ලැබෙනවා පාර්ලිමේන්තුව විසිරීමේ කටයුතු යන්න. මේ රටේ ජනතාව තීන්දු කරයි මේ රටේ පත්වෙච්ච ආණ්ඩුව සහ තිබුණු ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව. දැන් මෙතුමන්ලා කතා කරනවා ස්වාධීන කමිෂන් සභාව ගැන කතා කරනවා. අපි දැක්ක සුදේව පහුගිය කාලේ මේ කමිෂන් සභාව පත් කරේ කොහොමද, කමිෂන් සභාවල ආයතන ප්‍රධානීන් පත් කරේ කොහොමද, ඒ වගේම ඒවයි සිදුවෙච්ච පරීක්ෂණ කටයුතු කොහොමද සිද්ධ වුණේ කියලා. දැන් රංජන රාමනායක ඇමතුමාගේ හඬපටවල මොනවද තියෙන්නේ? ස්වාධීනව කටයුතු කරන්න දේ ආයතන වලට බලය දීලා තිබුණේ. අපි දැක්කා විනිසුරු වරුන්ට කතා කරේ කොහොමද කියලා, ආයතනවල පරීක්ෂණ භාරතෝ පිරිස එක ගනුදෙනු කරේ කොහොමද කියලා, බලපෑම් කරේ කොහොමද කියලා. ඒ සියලු කාරණා සිද්ධ වුණා. දිල්රුක්ෂ ඩයස් වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරිය කාත් එකද ගනුදෙනු කරේ, කොහොමද කටයුතු කරේ? සුවඳ ගම්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගේ ප්‍රකාශ වලින් කියන කොයිතරම් බලපෑමක් එල්ල වුණාද? එතකොට රවි වෛද්‍යලංකාර මෙතුමල්ලාම පත් කරපු නියෝජ්‍ය පොලිස්පතිවරු හැම සතියෙම රාජපක්ෂවරේ කතරංගුවට ගන්න කියලා නියෝග කරා කියලා. ඉතින් මේ නියෝග කරන්නද ස්වාධීන කමිෂන් සභා ඔබතුමල්ලා ස්ථාපිත කරේ? ස්වාධීනයි කියලා පත් කරපු හැම ආයතනයක් තුළම සුදේව පහුගිය අවුරුදු පහේ විපක්ෂයේ ඉන්න පිරිස් දඩයම් කිරීම වෙනුවෙන් පමණමයි පාවිච්චි කරේ. පරීක්ෂණ කටයුතු වලිනුත් ඒකයි පාවිච්චි කරේ. මැතිවරණ කොමිෂන් සභාවේ බලයත් ගත්ත එක පැත්තකින් මැතිවරණ කල් දැම්ම. ඔබතුමන්ලා ඉගෙන ගන්න පාඩම් මං හිතන ඉගෙන ගත්තේ නැහැ. පළාත් පාලන මැතිවරණේ මොන්ට ජනතාව රතු සංඥාවක් දුන්නා, රතු එළියක් පෙන්නුවා. නමුත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තෙත් නැහැ. ජනාධිපතිවරණේ ඊටත් වැඩිය ලොකු පාඩමක්. දැන් මෙතුමන්ලා දාන්න පුළුවන් හොඳම අපේක්ෂකයන් දැන් මේ. දැන් මට මතකයි සුජීව ඇමතුමා එහෙම කියනවා අපිට දාන්න පුළුවන් හොඳම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. අපි මේ සන්ධානෙන් එන්නේ, පෙරමුණෙන් එන්නේ, පළාත් පාලන මැතිවරණ අපිට බලය තිබුණේ නැහැ. නමුත් අපි ජනාධිපතිවරණ දිනනවා කියලා. නමුත් ජනාධිපතිවරණ දෙනකට සජිත් ප්‍රේමදාස කියන ජනාධිපති අපේක්ෂකයට අඩුමතරමේ පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්කයක ජයග්‍රහණය කරන්න බැරි වුණා. පළාත් පාලන මැතිවරණයේ ලබාගත් ප්‍රතිශත ප්‍රමාණය ලබා ගන්න බැරි වුණා. දැන් අපි දිනනෝ පළාත් පාලන ආයතනයේ දිස්ත්‍රික්ක 16ක් අපි ජනාධිපතිවරණේ. ඒ දිස්ත්‍රික්ක 16න් 15කම එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණයේ ගත්ත ඡන්ද ප්‍රතිඵලයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි පරාජයටපත් වෙන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා. එනිසා මොන විදියට ආවත් මෙරටේ ජනතාව පහුගිය අවුරුදු පහේ විශාල බලපෑම් වලට යත් වුණා, පීඩන ලක් වුණා. අපි මේ පරිපූර්ණ කස්තමේන්තුව ඉදිරිපත් කරේ සුදේව වෙන මොනවත් නෙමෙයි, මෙතුමන්ලගේ මේ බිල් ගෙවීමේ කටයුතු තියෙන විශාල ප්‍රමාණයක්. දැන් පොහොර සමාගම් වලට තියෙන රුපියල් බිලියන 23ක් එක 2017 18 19 කියන අවුරුදු තුනේ. දැන් මගේ අමාත්‍යංශේ නැවත වගා වෙනුවෙන් තේ වගා වෙනුවෙන් මාර්තු මාසෙ ඉඳලා සහනාධාර කිවිලා නැහැ. අපි තීන්දුවක් ගත්තේ සහනාධාර මුදල් සියල්ල ලබා දෙනවා කියලා. නුවරඑළිය දිස්ත්‍රික්කේ විතරයි සුදේව නැවත වගා වෙනුවෙන් සහනාධාර මුදල් ගෙවලා තියෙන්නේ. අනිත් දිස්ත්‍රික්ක 8ටම ගෙවලා නැහැ. නවීන් දිසානායක ඇමතුමා එතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කේ නුවරඑළිය ගෙවලා. දැන් මාතර දිස්ත්‍රික්කේ, ගාල්ල දිස්ත්‍රික්කේ, රත්නපුර දිස්ත්‍රික්කේ, මහනුවර දිස්ත්‍රික්කේ මේ එක දිස්ත්‍රික්කේවත් ගෙවලා තිබුණේ නැහැ. මේවා තමයි අපි අතුලත් කළේ. මේ තුමල්ලා කියන දැන් විශ්‍රාම වැටුප කතා කරනවා. විශ්‍රාමිකයන්ගේ මුදල් කතා කරනවා. මේ කාරණා තමයි මේක ඇතුලේ තියෙන්නේ. වෙන මොනවත් නෙමෙයි. දැන් මෙතුමල්ල 2019 අයවැය ඇතුලේ යෝජනා ඇතුලේ සුදේව පෙන්වලා තිබුණා ආදායම් හැටියට රුපියල් බිලියන 2400ක් ලැබෙනවා කියලා. අපි දන්නවා පාස්කු විරුද්ධ ප්‍රහාරයත් යම්කිසි හේතුවක් වුණා ආදායම් අඩු වෙන්න. නමුත් 2400ක් රුපියල් බිලියන පෙන්වලා තිබුණාට ඔවුන්ට ලැබුණේ ආදායම සත්‍ය වශයෙන් රුපියල් බිලියන 1800යි. මේ රුපියල් බිලියන 600ක අඩුවක් තියෙනවා.
ඒ වියදම් කළමනාකරණය කරගන්න ඕන. දැන් අපේ ආණ්ඩුව බලයට පත් වෙලා අනවශ්‍ය වියදම් කළේ නැහැ නේ. මෙතුමන්ලගේ ආණ්ඩුවේ තියෙනකට රුපියල් බිලියන 28ක වාහන ගෙනලා තියෙනවා. කෝටි 280ක. අපි ඒ අනවශ්‍ය වියදම් කපාරලා තියෙනවා. අපි කළමනාකරණය කරලා තියෙනවා. අපේ ආයතන ප්‍රධානට කියවන මුදල්, ආයතන ප්‍රධානට කියවන දීමනා මේ සියල්ල කළමනාකරණය කරගෙන තමයි ජනතාවට සහන සැපීම වෙනුවෙන් ගෙනාපු පරිපූර්ණ ඇස්තමේන්තුව අද විපක්ෂයේ විසින් අද ජනතාවට සහන දෙන්න තත්ත්වෙට පත් කළා තියෙනවා. ඒ පීඩනේ ජනතාව මත දමන්න තමයි වෙන මොනවත් නෙමෙයි. වෙන හේතුවක් නෙමෙයි. 2015 අවුරුද්දෙත් ජනවාරි මාසේ මෙතුමල්ල බලයට පත් වෙනකොට 46 නේ හිටියේ UNP එකේ. අයවැයක් සම්මත කරගන්න පුළුවන් හයියක් තිබුණේ නැහනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න මන්ත්‍රීවරුනේ ඒක මතකව අයවැය සම්මත කළ දුන්නේ දිනසී ආණ්ඩුවේ. ඒයි සම්මත කළ දුන්නේ. සම්මත කළ දුන්නේ ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා. හැබැයි දැන් මෙතුමල්ලා කරපු ක්‍රියාකලාප ඇතුලේ NBT එකත් ආයේ නැවත එනවනම් වැට් බද්දත් ආයේ වැඩි වෙනවනම් පරිපූර්ණ ඇස්තමේන්තු වලින් යෝජනා කරපු මේ සහන ටික ගෙවන්න බැරි නම් පොහොර සහන ආධාරේ මුදල් ගෙවන්න බැරි නම් අර රෝහල් වල දැන් කොරෝනා වෛරස් එක ඇතුළු මේ වෛරස් ගණනාවක් ඇති වෙලා තියෙනවා. මේ ඖෂධ වලට ගෙවන්න බැරි නම් කාටද මේ පීඩන ලැබෙන්නේ? ආණ්ඩුවෙන්ද කාටද? පාර්ලිමේන්තුවෙන්ද කාටද? නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බඩිය හම්බෙනවා. මේ පීඩන ලැබෙන්නේ ජනතාවට. එසේ අද එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායකවරයා තීන්දුවක් කරන්න තමයි විපක්ෂ නායකවරයා ඒ තීන්දුව ගන්න රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා හිනා වෙවි හිටියේ. ඒක දිහා බලබල. ඒක දිහා බලබල හිනා වෙවි හිටියේ. ඒ ගත්ත තීන්දුව පිළිබඳ අපිට ඊයේ දවසේ මේ තීන්දුව ගන්නවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයත් කියන කීප දෙනෙක් කතා කරලා කිව්වා. මේ ඇතුලේ මෙහෙම තීන්දුවක් ගත්තා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කණ්ඩායම මේක පරද්දන්න ඕන කියලා. ඒස හිතාමතා මේක කරේ වෙන මොනවත් නෙවෙයි ජනතාවට පීඩනයක් දාලා ඉවරලා මේ රටේ තියෙන ගමන නවත්වීම සඳහා ගත්ත උත්සාහයක්. හැබැයි ඒ උත්සාහය නිසා මෙතුමන්ලගේ පාර්ලිමේන්තු මැතිවරණේ බලාපොරොත්තු වුණා නම් ආසන 60කට යන්න ඒක ආසන 50 දක්වා අඩු වෙනවා සුදේව ඊළඟ මැතිවරණයේදී. හරි බොහොම ස්තුතියි සුජීව සේනසිංහ මන්ත්‍රීතුමනි ජනතාවට සහන දෙන පනතක් හිතාමතා පරාජය කරා කියලා ඊතුමන්ල කියන්නේ. මෙතුමා මේ පටන් ගත්තෙන් මම හිතන්නේ වියදම් කරන්න නැති අපි ආණ්ඩුවක් කියලා මම හිතන්නේ නැවත ඉපදිලා මෙතුමා මම හිතන්නේ ගියා ආණ්ඩුව හිටියද මතකත් නැහැ මට. මේ ඉන්දියාවට යන්නම මම හිතන්නේ 16 දිනයකටයි හම්බුනේ අනුමැතිය 60 ගානක්ද කොහෙද ඉන්දියාවට ගියා මහින්ද රාජ මහත්තයත් එක්ක. ඒ කරලා අපි අගය කරන හැබැයි හොඳ ගිවිසුමකට ඔබතුමා එළඹුණා. මම හිතන්නේ මිරිස් සපනයනේ සම්බන්ධයෙන් කෝටි ගාන ගිවිසුමකට මම හිතන්නේ එළඹුණා කියන එක තමයි අපිට ආරංචි වුණේ. මොකද මිරිස් කුඩු සම්බන්ධයෙන් විශේෂඥ ඔබතුමාලා ඒ සංචාරයට අරන් ගිහින් හින්දා ඒ හින්දා සුබ පතනවා හොඳ ක්‍රියාමාර්ගයක් කරපු හින්දා. හැබැයි මේ සියල්ල මැරිලා ඉපදිලා නැහැ. මේ කාන්තර විජේසේකර මහත්තයා කතා කරන ආණ්ඩුවේ තමයි කෝප් එකේ වාර්තාවේ තියෙන්නේ ආලංකා සමගේ බිලියන 450ක පාඩුව. බිලියන 450ක පාඩුව. මහින්ද රාජපක්ෂ මහත්තයාට යාළුවන්ට ප්ලේන් එක යන්න දුන්නේ නැහැ කියලා ඔබතුමාලාගේ මන්ත්‍රීවරු විනෝදයට අරන් යන්න බැරි වුණා කියලා ටිකට් 6ක් හම්බුන්නේ නැහැ කියලා ඉන්න මගින් පල්ලෙහාට බස්සලා ආලංකා සමගම ලාභ ලබනකොට පවරගෙන බිලියන 450කට අලාභ කරලා එකයි මේ මම කියන්නේ. මේ විනාශය කරපු පිරිස තමයි රාජපක්ෂ පවුල තමයි අපව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබතුමා අහනවා අපි පෙරදුනේ කොහොමද කියලා. පෙරදුනේ ඔබතුමලා සහරාන්ගේ ප්‍රහාරය සහරාන්ව පෝෂණය කරලා සහරාන්ගේ උපත ලද පක්ෂයක් ඔබතුමලා. ඒ ප්‍රහාරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඔබතුමලා කැන්ටින් එකේ බජව් දැම්ම සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ අපි ඉන්නකොටම සින්දු කිව්වා. ඉතින් මේ ඡන්ද ප්‍රතිපල ගැන මේ අමුතුවෙන් කතා කරලා මේ පළාත් පාලන මැතිවරණයයි මේ මැතිවරණය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ. කරපු ටික ඇතිනේ. කරපු ටික දන්නවන්නේ මොනවත් නැහැ කියලානේ කිව්වේ. එයා ලංකාවේක පිටරට එංගලන්තයේ අධිකරණයට පින් සිද්ධ වෙන්න ආවුණ හොරකම. කවුද ඔබතුමාලා ඉන්නකොට කෝප් එක අපි කීපාරක් කතා කරාද මේ පුද්ගලයා අයින් කරන්න කියලා. මොබිටෙල් එකේ පාඩු ලැබලා. අපි දන්නවා සම්බන්ධය. හැමදාම කියනවා වාසි කියලා බිලියන 450ක් ඇවිල්ලා සැලසුම් ඉදිරිපත් කරනවා. මේ බිලියන 450ට එනවා පොලිය විතරක් බිලියන 30ක්. එයා ලංකා සමාගම පාඩු නැලැබුවත් බිලියන 30ක් ගෙවන්නේ අවුරුද්ද ඉවරනකොට. මේ ගෙවන්නේ කොහමද? කාපු ගිලපු සල්ලිද මේ? මහින්ද රාජපක්ෂ මහත්තයාට චූන් එකකට ප්ලේන් එක යන්න බෑ කියලා කරපු මේ දුන්න ගේම. ඉතින් ඔබතුමාලා මේ තරුණ මන්ත්‍රීවරු ඇවිල්ලා ඇමතිවරු ඇවිල්ලා දන්නේ නැවයි කතා කරනවා. අපි වේදම් කරා නම් අපි එහෙම කියනනම් අපේ අරපැරිමස්මින් සියලුම දේවල් කරේ ඔබතුමාලා වාහන ඔබතුමාලා හැම මන්ත්‍රීරම වාහනයක් ගෙන්නවනේ ඒ කාලේ. නිකන් ඉන්න මන්ත්‍රීවරුන්ට. වාහනයක් ගෙන්නවනම් වැරදි. වාහන තිබුණ නැති ඇමතිවරු වාහන ගෙන්නවා. කවුරු හරි ගෙනලා තියෙනවා නම් වැඩියෙන් වාහනයක් ගෙනලා තියෙනවා නම් ඒක වැරදි. ඒ පුද්ගලයාට විරුද්ධව මට වාහනයක් තිබ්බේ නැහැ. ආණ්ඩුව මාරු වෙලා මාස 8ක් විතර යනකම් මට වාහනයක් තිබ්බේ නැහැ. මගේ වාහනේ පාවිච්චි කරේ. කොහෙන්වත් අපේ තිබ්බ අමාත්‍යංශ වාහනේ තව අමාත්‍යංශ රැන් ගිහිල්ලා. එතකොට මට වාහනයක් හම්බුණා. අපි මේ වාහන ගේන්න කියලා වාහන ගිලින්නේ නෙමෙයි වාහන අපි එහෙම අපිට උමනවන්නේ නැහැ. වාහන නැතුව ඔබතුමා මම පඩිය ගන්නෙත් නැහැ පාර්ලිමේන්තුවේ. ඔබතුමාලා කියනවා වාහනේ පාවිච්චි කරන්න බැලුවා වාහනේ පාවිච්චි කරනකොටත් ඉන්නවා.
වාහනයක් කැමැතිවරේ ගෙනාවට ඔබතුමාල හොඳ නැත්නම් අයින් කරන්න බෑ කාන්තර මන්තුමා. එහෙම කරන්නේ නැහනේ. ඒ වාහනේම යනවනේ. අපි කවුරු කවුරුත් වැඩිපුර ගෙනාවනම් අසාධාරණයි. ඒක කවුරු කරත් ඔබතුමාල කරත් අපි කරත් අසාධාරණයි. හැබැයි ඒක නෙමේ ප්‍රශ්නේ. මැතිවරණයේ පරදින්න ප්‍රධාන හේතු වුණේ සහරන්ගේ ප්‍රහාරයනේ. සහරන්ගේ ප්‍රහාරයේ මහමෝලකරු ඉන්නේ ඔබතුමාලගේ සභාපතිනේ දැන්. ඔබතුමාලා දිගට දිගට ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ යතින් මේක සිදුනා කියන එකනේ. එතුමා අතින් යම් වරදක් සිදුුණා. එතුමා ආරක්ෂක මණ්ඩලයේ කැඳෙව්වේ නැහැ. ඒ අවස්ථාවේ එතුමාට ඒ කාර්යභාරය කරන්න තිබ්බ ජනාධිපති එතුමා පොලිසිය බාර, හමුදාව බාර, සියල්ල බාර තැනැත්තා එතුමා. ඒතර ඔබලා එතුමාව ගන්න බෑනේ එතකොට. වැඩිය කරපු පුද්ගලයෙක් නම් එතුමාව ගන්න බෑ. ඒ වගේම සහරාන්ලයි කණ්ඩායමට මම කියන්නේ සාරාන්ලයි මට කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා මේ 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 ප්‍රහාරය එල්ල කරා. මම මේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ නැහැ. මේ ප්‍රහාරය සැලසුම් කරලා මේ දේශපාලනය දිනන්න එහෙම එකක් උන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ওই ආරක්ෂක හේතු මත කියලා දන්නේ නැතුව සාරාන්ලට පඩි ගෙව්වා. ඒක හිතලා කරේ නැහැ. අන්තිමට කැරකිලා කැරකිලා සාරාන්ල ගැහුවා. ගැහුවේ එකේ වාසිය ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ආවා. ඔබේ අවසානයි. hina වෙන්න එපා. මේ රටේ 300 ගාණක් මිය ගියා. අපිට දුකයි. ඒකේ ඒ වගේම දේශපාලන පාඩුවත් අපිට ආවා. ඉතින් අපි දැන් ඉස්සරහට අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතුමා මන් දැක්ක ඊයේ එළවලු හොයන්න ගිහලා මහින්දරන්ද මහත්තයත් එක්ක. එතුමා මේ එළවලු ගැන කතා කරනවා. එතුමාට අවබෝධයක් නැහැ. ඇත්තටම එතුමා මේ ප්‍රායෝගික එතුමා එතුමාට කරන්න ඕමනාවක් තියෙනවා. හැබැයි මේ මේ සෙට් එකත් එක්ක ඔබතුමාල වගේ දෙතුන් දිනක් ඉන්නවා තරර ඇමතිවරු තාම නරකුන්නේ නැති. ඒ ඒ ටික පහක් හයක් දාගත්තොත් එතුමාට යමක් කරන්න පුළුවන්. හැබැයි හිටපු අර සෙට් එක අර නරි රැළම ආපහු හොරා කාපු උලා කාපු ඔක්කොම ටික දාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යන්න බෑ ගමන. මහින්ද රාජපක්ෂ මහත්තයට ටික අතාරින්නත් බෑ දේශපාලනින්ද. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අලුත් කණ්ඩායමක් ඉන්නවා. ඒක දාගන්නත් බෑ. නාම රාජපක්ෂ මහත්තයාගේ බේබි බ්‍රිගේඩ් එක ඒ පැත්තෙන් ඉන්නවා. ඒ ටිකට සලක ගන්නත් බෑ. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ විශාල පිරිසක් එතන ඉන්නවා. ඉතින් මේකේ ඔබතුමාල වගේ අලුත් පිරිසක් දාගෙන යනවා නම් හෝප් එකක් තියෙනවා. යම් අනාගතයක් තියෙනවා. හැබැයි එහෙම දෙයක් අපිට ඔබතුමාලට ඒ හම්බුන අවස්ථාවෙන් යම්කිසි පොඩ්ඩක් විනාඩියක් දෙන්න. යම්කිසි යමක් කරලා තියෙනවා කියලා අපි ඒකේ පිළිගන්නවා. ඒක අපි දේශපාලන වශයෙන් කුහක වෙන්නේ නැහැ. තරුණ පොඩි දක්ෂ පිරිසක් දාලා ඉන්නවා. 10ක් 15ක්. ඒ පිරිසකේ ක්‍රියාකලාපේ තාම අපි දැකලා නැහැ. හැබැයි බලාපොරොත්තු වෙනවා යමක් කරයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් උවමනාවක් තියෙනවා කියන එකත් අපි කුහක වෙන්නේ නැහැ කියන්නේ. හැබැයි හිතුවා අපි අර මැවුපු යකා නෙමෙයි. සුදු වෑන් ඒවා මොනවත් සංස්කෘතිය තාම එහෙම මොනවත් ආවේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඉද්දන්නෙත් නැහැ. තාම ආවේ නැහැ. එහෙනම් හිතමු තරම්ම නරක නැහැ. එහෙනම් එතුමාට හොඳ වැඩක් කරන්න උවමනාවක් තියෙනවා කියන එකත් අපි ඩැඟට දානවා. හැබැයි මේ පිරිසත් එක දැන් උතනම 60 ගාණක් මේ ප්ලේන් එක ඉන්දියාවට යන්න ඕනද මම පූජාවක් කරලා එන්න මොකක් හරි. අනවශ්‍යයිනේ. අගල් ඩාවට ගියසරේ ගියා 70 ගාණක් මම ඔක්කොම ගේ අරන් ආවා ලැයිස්තුව ගියපු. අපි අපේ අමාත්‍යාංශක ඔබතුමා පුළුවන් නම් එක සේවකයෙක්ට කියන්න අපි අම්බමල් රේණුවක මේ විනාශයක් කරා කියලා. මම අමාත්‍යාංශ මුදලෙන් කිව්වොත් මම රට යන්නෙත් නෑ. කිසිම වියදමක් අපේ අමාත්‍යාංශවල ඕනම සේවකයෙක්ට ගන්න කෝල් එකක් මගේ අමාත්‍යාංශයේ ඕනම ආයතනයක අවසන් කරපන්. ඒ ආකාරයෙන් අපි කටයුතු කරා. හැමෝම කියන්නේ අපි වැඩි පිරිසක්. ණය කළමනාකරණය කළා මේක ණය ඔබතුමාට මේක දැන් හසුරව ගන්න බෑ. ඒකයි මේ අපි ඔය ගන්නේ ඡන්දෙට බෙදන්න. ගේසරේ බෙදුවා වගේ. ඉන්න ඡන්දේ ලං වෙලා ඔබතුමාල හරියටම දෙනවනම් මෙන්න මේ වේදන් ටිකට ගෙවන්න කියලා අපි ඒකට අපි අවසර ඔබතුමාට ඒ සහයෝගය දෙනවා. එහෙම නෙමෙයි කරන්නේ ඔබතුමාල බෙදලා පුරුදු වෙන්නේ උදට. හොඳයි. දන්සල් දාපු ඔබතුමාල මේ පක්ෂයක්නේ. ඉන්න ඒකට අපි ඉඩ දෙන්නේ. හොඳයි. හොඳයි. ඉන්න ඒකටයි අපි විරුද්ධුනේ ඔබතුමාල කියනවනම් හරියටම ඇස්තමේතුව හදලා දෙනවනම් ඔබතුමාල දෙන්නයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එකතු වෙලා ඒකට අපිට සහයෝගයක් දෙන්න පුළුවන්. මම හිතන්නේ ආයි දවසක් නැහැ පාර්ලිමේන්තුව ඉවරයි. නෑ නෑ මම හිතන්නේ. හොඳයි. ශහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට අවස්ථාව මෙතුමා කියන්නේ ආණ්ඩුව ගත්තට ඔබතුමාලට කළමනාකරණය කරගන්න බෑ කියලා. සුදේව සුදන්ත වෙනව ආරාධනා කිරීම ගැන සුදේව මම ඉස්සෙල්ලාම ඔබට යෝජනාවක් කරනවා 2015 මැතිවරණයේ තිබ්බනේ ජනාධිපතිවරණයේ. එදා දාපු මේ විවාද වලට මෙතුමා ඇතුළු කණ්ඩායම ඇවිල්ලා කියපු දේවලුයි අද පරාජයෙන් පස්සේ ඇවිල්ලා කියපු දේවලුයි අතරේ වෙනසක් තියෙනවද කියලා හොයලා බලන්න. මේ 2015ට කලින් කියපු දේවල් ඒ ආකාරයෙන්ම නැවත රිපීට් ටෙලිකාස්ට් එකක් තමයි යන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මෙතුමන්ලා බලය ගත්තා 2015. අපි ඒකට සුජීවතුමා ඒකට ජනතා මතයට අපි ගරු කරා. ඒ වගේම තමුන්නාන්සලාට ඒ ගත්ත බලය අවුරුදු දෙකහමාරක් තමුන්නාන්සලා බලහත්කාරයෙන් තියාගත්තේ මැතිවරණයක් තියන්නේ නැතුව. පළාත්පාල මැතිවරණයක් තිබුවා. පළාත්පාල මැතිවරණයක් තිබුවාම තමුන්නාන්සලා බලය හිටපු කණ්ඩායම හැටියට. තමුන්නාන්සලා එතකොට කොටස් දෙකක් බලය හිටිය. එකක් එක්සත් ජාතික පක්ෂය, අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ආණ්ඩුව කරන පක්ෂ දෙකම කොහොමද පරාජයට පත් වුනේ? කොච්චර කාලයකට පස්සේ? සුදේව අවුරුදු දෙකහමාරකට පස්සේ තිබ්බේ. අනේක. අවුරුදු දෙකහමාරකට පස්සේ තිබ්බේ. ඒකට ඔබතුමාලා දින 100ක් ඇතුළත වැඩ කොටසක් කරා කියලා ඔබතුමාලා කියනවා.
හැබැයි වැඩ කොටස කරන්න මඟ පෑදුනේ කොහොමද? කාන්චන මන්ත්‍රීමත් මතක් කරා ඔබතුමාලා මන්ත්‍රීවරු 44ක් හිටපු අවස්ථාවක එදා අපි විපක්ෂ මන්ත්‍රීවරු හැටියට අපෙන් ඉල්ලීමක් කරා තමුන්නාන්සලගේ රජය පවත්වාගෙන යන්න සහයෝගය දක්වන්න කියලා. අපි ආයවැයට සහයෝගය දක්වුවා. මමත් ඔබේ පළ රජයේ පළවෙනි ආයවැයට පක්ෂව ඡන්දය දීපු මන්ත්‍රීවරයෙක් එදා විරුද්ධ පක්ෂයේ ඉඳලා. ඒකට අපි අවකාශය ලබා දුන්නා. අපි එදා ජනාධිපතිතුමා අගමැතිතුමායි ඉල්ලීමක් කරා මේ ආණ්ඩුවක් අලුතෙන් ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ ජනවරම පවත්වාගෙන යන්න ඉඩ දෙන්න කියලා. දැන් මේ පරිපූර්ණක ඇස්තමේන්තුවත් ඔබතුමා ඔය කියන කාරණාවත් එකට ලඟු කරන්න එපා. ඒ කියන්නේ දැන් ඔබතුමා පටන් ගත්තෙම 2015 වගේම මඩ ගහලානේ. මටත් පුළුවන් සුජීවමත්ව හොඳට මඩ ගහන්න. අපිටත් තොරතුරු ගොඩක් තියෙනවා. මොකද ගෙව මඩ? ඒ කියන මඩනේ ගැහුවේ මොකද්ද ඉතින්? ඊට වඩා මොකද්ද කරන්න ගත්තේ? මඩ ගහන්න පටන් අරගෙන ඔය කාරණා සියල්ල ඔබතුමාලා 2015 කිව්වනේ. ඔබතුමාට බලය දුන්නනේ ජනතාව. දැන් ඒක තමයි මේ මම අහන කාරණා. ඔබතුමාලට දැන් බලය දුන්නනේ. පළවෙනි වටේ ප්‍රශ්න කරන්නේ. හරිද? 2015 ඔබතුමාට බලය දුන්නා. දැන් බලය දුන්නාට පස්සේ ඇයි ඔබතුමාලව ජනතාව 2019 වෙද්දි දොට්ට දැම්මේ? 2018 පෙබරවාරි 10 වෙනිදා ඇයි ඔබතුමාට පරාජයක් ගෙනාවේ? ඔබතුමාට ගෙනාවේ ඔබතුමාලා ජනතාවකට ලබා දී පොරොන්දු ඉටු නොකරපු හින්දා. එහෙනම් තමයි තමුන්නාන්සලාට බලය රඳවා ගන්න බැරුණේ. ඊළඟට ඔබතුමාලා කොහොමද බලය රඳවගෙන ගියේ? ඉතිරි කාලය රඳවගෙන ගියේ අවුරුදු 3ක් දින නියමයක් නොමැතිව පළාත් සභා මැතිවරණය කල් දැම්මා. පළාත් පාලන මැතිවරණයේ සුදේව පරදිනවා එක්සත් ජාතික පක්ෂය. සහ ශ්‍රී ලංකා ජාතික පක්ෂයකට ආණ්ඩු කළා. ඊළඟට මොකද කරේ? මෙයාලා රෑ 8 වෙනකම් විවාද කළා පළාත් සභා මැතිවරණය කල් දානවා. දින නියමයක් නොමැතිව. දින නියමයක් නොමැතිව පළාත් සභා මැතිවරණය කල් දාලා තමයි ජනාධිපතිවරණයට එන්නේ. එහෙනම් සුදේව මේ මඩ සංස්කෘතිය තවදුරටත් අරගෙන යන්න එක්සත් ජාතික පක්ෂය තීන්දුව කළා තියෙන එකෙන් අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය නම් කවදාවත් පාඩම් ඉගෙන ගන්නෙ නැහැ. වැරදි කරා නම් ඒ වැරද්ද නිවැරදි කරගන්න ඕන් කටයුතු කරන්නේත් නැහැ. ඔවුන් තමගේ පාක්ෂිකයනොත් ඇත්ත කියන්නේ නැහැ නේ. රටර කොහෙද ඇත්ත කියන්නේ? දැන් බලන්නකෝ මේ මෙතුමන්ලගේ බැලුවොත් එහෙම සාකච්ඡාවක් ඉවරලා එළියට එද්දී එළියට එන කී දෙනෙක් අදහස් කීයක් ප්‍රකාශ කරනවද කියලා? ලකුණක් ගැන කතා කරනවා. එක්කෙනෙක් එක ලකුණක් කියනවා, තව කෙනෙක් තව ලකුණක් කියනවා, අනික් කෙනා තව ලකුණක් කියනවා. ඊළඟ දවසේ ඇවිල්ලා ඒ ලකුණු තුනම නෙමෙයි තව ලකුණක් ගැන කතා කරනවා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක මතයක් දරනවා, සජිත් ප්‍රේමදාස මහත්තයා කොහෙටවත් නැති මතයක් දරනවා, නවීන් දිසානායක මහත්තයා තව මතයක් දරනවා. මම දන්නවා මෙතුමා ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයට ගොඩක් උදව් කරා. සමහර තැන්වල රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අමනාපකම් ඇති වෙලා මම මතකයි අර කාන්තා සමුලුවක් එහෙම තියලා කඩුවෙලා ඔබතුමා හොඳට කරා ඒක කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනල්ලා හොඳට සාකච්ඡා කරලා හැබැයි අවසානයේ මෙතුමල්ලා විශ්වාස කරා සජිත් ප්‍රේමදාස තරම් ශක්තිමත් නායකයෙක් සජාති පක්ෂයේ නැහැ කියලා. මොකද උනේ? අන්ත පරාජයක් ජනාධිපතිවරණය ලැබුවා. ඊළඟට බලහත්කාරයෙන් දැන් ගත්ත විපක්ෂ නායකකම විපක්ෂ නායක ධූරය අරගෙන අද වුණත් පාර්ලිමේන්තුව කල් දිව්වට පස්සේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන කතා කරන්න යනවා. අර එතුමල්ලගේ කඳුරේම අය. එතුමල්ලගේ කඳුරේම අය කියනවා මේ අර තේරෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුව හසුරුව ගන්න. ඒ හින්දා සුදේව මෙතන තියෙන්නේ කුහකත්වය. මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව. ඒ හින්දා මේ එක්සත් ජාතික පක්ෂය තුලත් දක්ෂ මැති අමතුරු හිටියා. නොහිටියේ නෑ. දක්ෂ කණ්ඩායම ඔබතුමාට හිටියා. ඔබතුමාලා එහෙම නැත්තම් බලයට එන්නේ නැහැ නේ විරුද්ධ පක්ෂ ඉදලා අවුරුදු ගානක්. ඇයි ඒක කළමනාකරණය කරගන්න බැරුණේ? ඔබතුමාලට අවස්ථාවක් ලැබුණ නැහැ කළමනාකරණය කරන්න. හේතුව ඊට වඩා වංචා දූෂණ පලිගැනීම්. ඊළඟට වෙනම උසාවි හැදුවා, වෙනම පොලිසිය හැදුවා, මහරෑ උසාවි අරලා තියලා මෙයාලා අත්අඩංගුවට ගැනීම සිදු කරා පාර්ලිමේන්තුවේ. ආයි තක්කඩ කියනවා සුදේව හෙට අහවල අත්අඩංගුවට ගන්නවා, අහවල අත්අඩංගුවට ගන්නවා, අහවල් දනුවම ලබා දෙනවා. මේ හැමත් අද හෙට සිදුවන දේ උසාවියට අපහාස කරන්න ගත්ත එතන හෙට සිදුවන දේ අද ප්‍රකාශ කරන පාර්ලිමේන්තුව තුළ එවැනි තත්වයකට රට අරගෙන ගිහිල්ලා මේ රට අරාජික කරා. මම මූල්‍ය තත්වය ගැන කතා කරමු. රට අරාජික කරා. එහිඳ අද එක්සත් ජාතික පක්ෂයට යුතුකමක් තිබ්බා, වගකීමක් තිබ්බා මේ පරිපූර්ණ ඇස්තමේන්තුවට මුල් එකඟතාවය මත සහයෝගය පළ කරන්න. හැබැයි එතුමාලා සහයෝගය පළ කළා නැහැ. අපිට ඒ ගැටලුවක් නැහැ. මූල්‍ය අර්බුදයක් මේ රටේ නැහැ. අපිට රට පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි මෙතුමාලගේ යුගයේ ඔබතුමාලා කොන්තරාත් දීලා මේ ඒ කොන්තරාත් දුන්නේ තෝරා බේරගෙන දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒ කණ්ඩායම තෝරා බේරගෙන කොන්තරාත් දුන්නේ. ඒ කොන්තරාත් කරුවන්ට ගෙවන්න වෙන්නේ අපේ ආණ්ඩුව ඇවිල්ලා අපි මයි මාසේ ඉදිරිපත් කරන අයවැය තුලින්. හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රථම වටය කරුණු දැක්වීම, දෙවන වටය සංවාදාත්මකව පවත්වන්නට සූදානම්. අපි විරාමයක් අරගෙන මුණ ගැහෙමු. එතෙක් ඔබට පුළුවන් කතා කරන්න 011-2-444-555 දුරකථනයට මේ ප්‍රථම වටේ මතුව කාරණා සමග ප්‍රශ්න කරන්න මේ පැමිණ සිටින දේශපාලන නියෝජනය. අපි ප්‍රථම විරාමය ලබා ගන්නවා.
අපි නැවතත් බලයේ දේශපාලන සංවාදයේ සමග දෙවන වටයේ සංවාදාත්මක වටේ ආරම්භ වන්නේ මේ වටේදී ප්‍රතිචාර මතු කරන්න පුළුවන් ප්‍රධාන කතිකයා සාකච්ඡා කරන අතර වාරයේදී එහිදී බාධාවන් වැඩි නම් ප්‍රධාන කතිකයාට විනාඩි 2ක නිදහස් කාලය ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා මේ වටේ තුළ දෙවන වටේ ආරම්භ කරන්නේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාගෙන් මන්ත්‍රීතුමනි සරත් දිසානායක මහතා ඉන්නවා බෙලියත්තේ සිට ප්‍රශ්නයක් අහන්න සරත් මහතා අයිබුවන් අයිබුවන් සුදේව අයිබුවන් ප්‍රශ්න අහන්න මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සුදේව අපේ ජීව සේනසිංහ මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමාගේ අපිට පොඩි වෙලාවක් දෙන්න මොකද මහජන ප්‍රශ්න දේශපාලඥයන් දිස්වස්ස මේ බලේ වැඩසටහන කරන්න ඉතින් සුදේව මහත්තයා ඒක නිසා හොඳයි ඉක්මනින් ප්‍රශ්න අහමු හරි සුජීව සේනසිංහ ගරු මන්ත්‍රීතුමනි අපි ඔබතුමාගේ කතාවේදී කිව්වා මේ ඔබතුමාලා මේ ජනාධිපතිතුමනේ පරාද වෙන ප්‍රධාන හේතුව සහරාංගයේ ප්‍රහාරය නිසා එතකොට ඔබතුමාලා අර ඊට වසරකට විතර කලින් තිබිච්ච පළාත් පාලන මැතිවරණය තුලින් අන්ත පරාජය ලැබුවේ ඇයි ඒ වෙනකොට සාරාංග පහරක් තිබුණේ නැහැ නේද රට තුල ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ තමයි වෝහාරික වර්තාවේ විශේෂයෙන් ඔබතුමා මේ පැඳුම් කරේදී අර පා සකුණු එහෙම දාලා ඇත්ත නැත්ත පොත් ලියපු නිසා වෝහාරික වර්තාවේ තුලින් මහින්ද රාජපක්ෂ යුගයේ පැඳුම් කරේ වංචා වුණා කියලා කියනවා මම අහන්න කැමතියි ඒ කාලෙත් අර්ජුන මහේන්ද්‍රන් එදා බැඳුම් කර වෙන්දේශීය වෙලාවේ මහ බැංකුව තුල හිටියා වගේ අජිත් නිවත් කබ්‍රාල් මහ බැංකුව තුල ඉඳලා තියෙනවද බැඳුම් කර වංචාවල් වෙනකොට ඒ වගේම පක්ෂ සභාපතිතුමා ගිහිල්ලා තියෙනවද ඒ වගේම මාකට් එකේ තිබුණේ ඒ කාලේ 6-7ක වගේ පොලි අනුපාතයේ තියෙද්දි 11-11ට වගේ බැඳුම් කර විකුණලා තියෙනවද ඒ වගේම බිලියනයක් වෙන්දේශීය දාන්න කියලා ගෙනල්ලා බිලියන 11ක් 10ක් වෙන්දේශී කරලා තියෙනවද එකක් ඒ කාලෙත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඒව තමයි සාමාන්‍ය වංචා කියන්නේ. නැත්තම් හොඳයි හොඳයි බොහොම ස්තුති සරත් මහතා ප්‍රශ්න දෙක පැහැදිලි. අපි ප්‍රශ්න දෙක උතුමාට යොමු කරනවා. බොහොම ස්තුති සරත් මහත්තයා ප්‍රශ්න දෙකටම. පළවෙනි ප්‍රශ්නේ තමයි මෛත්‍රීපාල සිසේන මැතිතුමා අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ඒ වෙලාවේ දෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. අපි ඉක්මනින්ම දින 100 යන්න කලින් උතුමාලා කරන්නේ තේකනේ මේ ලයිලයියේ මේ මැතිවරණයත් යන්නේ අපිට ආදරයට රටට ආදරේ ඉඳ නැවෙනේ. උතුමාට ඉන්න පුළුවන් තව ටික කාලයක් එන්න. මම කතා කරන්නේ පළාත් පාලන මැතිවරණය. නෑ මම ඒක දෙන්නම්. එතුමා එක ප්‍රශ්නේ මට හොඳට තේරෙනවා. හොඳ මීටරයන්නේ මම ඒක මගේ දෙන්නම්. ඒක තමයි පළාත් පාලන මැතිවරණය තිබ්බේ උතුමාට මම හිතන්නේ තේරුනේ නැතුව ඇති. සෑහෙන කාලයකට පස්සේ මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණය තිබ්බ අපි දැනගත්තා මේ කල්යන්න අපිට අවශ්‍ය වෙනවා කියලා. ඕනම ආණ්ඩුවකට. ඒක කල් දැම්මේ සුජීවමත්වා මේ මෛත්‍රීපාල සිසේන මහත්තයා නෙවෙයිනේ. මෛත්‍රීපාල සිසේන මහත්තයා. ඒක ඔබතුමන්ලගේ කමිටුවනේ තීන්දුව කරේ. අපේ කමිටුව නෙවෙයි තීන්දුව කරේ මෛත්‍රීපාල සිසේන මහත්තයාට පුළුවන් ඒ ජනාධිපතිවරයා ඒක තීන්දුව කරන්නේ. ජනාධිපති ඒ වෙන ප්‍රශ්න අහන්නේ නෑ ප්‍රශ්න අහන්නේ මම මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්නට පස්සේ ගේන්න 50ක් පාර්ලිමේන්තුවට ප්‍රශ්න දෙක ඉවරනට පස්සේ දෙන්න අගමැතිවරයාට ඒ අවශ්‍ය අවස්ථාවක් තිබ්බේ නෑ මෛත්‍රීපාල සිසේන මහත්තයත් එක්ක අපි ඒ වෙලාවේ සමගියෙන් යන්න සිදු වෙලා තිබුණා කැමැත්තෙන් හෝ නොකමැත්තෙන් හෝ ඒ හින්දා මෛත්‍රීපාල සිසේන මහත්තයා තමයි ඒ වෙලාවේ තීන්දුව ගත්තේ අපි නැත්තම් අපි කලින් මැතිව කර යන්න කියලා කලින්ම කිව්වෝ ඒ වෙලාවේ තිබ්බනම් අපි උඩින්ම දිනනවා මාස ගාණක් ගියාට පස්සේ දිගටම බාධා කරන්නේ ප්‍රශ්නේ පිළිතුරු දෙන්න අවශ්‍ය කෙනෙක්ට අවස්ථාව දෙමු. ඉතින් මෙතන දැන් තර්කයක් දාන්න එපා. එතකොට දැන් මේ මහත්මයා කිව්ව ආකාරයෙන් ඒක තමයි අවස්ථාවේ සිදු වුණේ. එතකොට ඔබතුමාලා අර දින 51ේදී ආපහු ඔබතුමාලට ලොකු වැරදීමක් සිදු වුණා. ඒකේ ලොකු අප්‍රසාදයක් රටේ ඇති වුණා. ඒ අප්‍රසාදය ඇති වෙලා ඔබතුමාලා වැලේ නැතුව ඉන්නකොට එල්ලෙන නැත්තනක් ඉන්නකොට සහරාන්ගේ ප්‍රහාරය වැදුනා. ඊට පස්සේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ඔබතුමාලා ගත්තා. ආරක්ෂාව ගැන කියන්නේ ආරක්ෂාවනේ වෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරේ. මිනී මැරුම් ගැන තිබ්බා, සුදු වෑන් ගැන තිබ්බා, මේ දූෂණ ගැන තිබ්බා. මේ මඩක් නෙවෙයි ගහන්නේ ඔබතුමාටම එකින් එකට පෙන්නන්න මඩක් නෙවෙයි ගහන්නේ. ඉතින් එතකොට මේ උත්තරේ වෙලා දෙන්න. ඕම කරන්න බෑනේ. මෙතන උත්තර දෙක ප්‍රශ්නේ. ඔබතුමාට තව ප්‍රශ්න. ඔබතුමා එයාගේ උත්තර එක ප්‍රශ්න. මට උත්තර දෙන්න බෑ නේ. එයාගේ ප්‍රශ්න උත්තර දෙන්න. මං දෙනකන් ඉන්නේ එතන. එහෙනම් මට උත්තර දෙන්න බෑ. දෙනකන් තමයි මට දෙන්නේ. අහගෙන ඉන්න. මගේ පැත්තට අල්ල උත්තර දෙන්න. ඉතින් මට ඉතින් අර පැත්ත හැරෙන්න ඔබතුමා මට උත්තර දුන්නාම මට ඔබතුමාගේ ප්‍රශ්න. හොඳයි. ඒ වගේම ව්‍යවහාරික වார்த்தාව සම්බන්ධයෙන් මේ වார்த்தාවේ තියෙන මේ වார்த்தාව මං ගෙනාවා බිලියන 30කට අධික ප්‍රමාණයක්. ඒ වෙලාවේ මේ ඇතුලේ ඉන්න ඕනේ නැහැ. Tamanට ඕන පුද්ගලයාට බැඳුම් කර දුන්නා. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කියන්නේ ඒක.
ඔබතුමා ඔය අක්ෂර ලියලා ඔය කාගෙන් හරි උගෙනගෙන අහපු ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි මේක. මගේ පොත සහ මගේ පාදසටහනවල පාදසටහන් සියල්ලම නීත්‍යානුකූලව හරි කියලා මෙතන සඳහන් වෙනවා. අධිකරණයේ ශේෂ්ඨ අධිකරණයේ මිනිසුරන් දෙදෙනෙක් තිතට හරි කියලා 32ම. එතකොට මේ බහලා මඩ ගහන්න එතකොට මඩ ගහන්න බෑ හැමදාම. මාධ්‍ය ආයතනත් මේක හොඳටම කඩේ අරන් ගියා. ඔබතුමා මේ වාර්තාව අනුව බිලියන 30කට අධික ප්‍රමාණයක් 11ට නෙමෙයි 8ට තිබ්බ එක 9ට දුන්නා නේද? එදාම 9ට තිබ්බ එක 10ට දුන්නා. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් ගේන්න බෑ නීත්‍යානුකූලව. හරනම් තියෙන්නේ මැනුවල් එකේ. මැනුවල් එකේ. කොතනද ඔකේ තියෙන්නේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් වැරදි? ඊළඟට ඔය කියන මේ වෙන්දේශි ක්‍රමය හරි කියලා කොතනද තියෙන්නේ? කොතනද කියලා අහගන්න. මැනුවල් දැන් ඔය පොට්ටි ගිරතේ පෙන්නන පොත අහගන්න අම්මතුමාරි කියන්නේ එහෙම නෑ සඳහන් අහගන්න එහෙම සඳහන් නැති නෝ කියන්නේ අහගන්න නැති හින්දා කියනවා මැනුවල් එකේ තියෙනවා අහගන්න අහගන්න ඔඩිට් එකේ කොතනද අහුවනේ ප්‍රශ්නයක් අහුවනේ මගේ මැනුවල් එකේ නේ මානු විගණනේ කොතනද ඔබතුමා අහනවට මම උත්තර දෙන්නේ අහගන්න මං කියන එක එන ප්‍රශ්නනේ උත්තර නොදී ඉන්නවනම් ඉතින් අහන්න එපා අහන්න එපා මං ගත්තම කියන්න එපා ආදා කරන්න එපා 2015 රාජ්‍යමතුම තමයි අවස්ථාව දෙන්න කරුණා කරලා උතුම් අවස්ථාවක පිටු දෙකක ප්‍රශ්නයක් අහුවොත් උත්තර දී ගන්න බෑ හරි හරි පුළුවන්නේ ඒ හින්දා පුළුවන්නේ මැනුවල් එකේ තියෙන මා ඩෙඩ් ඩිපාර්ට්මන්ට් මැනුවල් එකේ තියෙන අහගන්නකෝ උතුම් උත්තර දෙන්න මම ඔබට උත්තර දෙන්නේ පොත් උසාවේ මට ඕනවට බුදුමාට පොත කියවන්න පුළුවන් පුද්ගලෙක් ඒ අනේ අපිට පොත් කියවන්න බෑ අපිට අමතුම හරි ඒක බුදුමාල පොත් කියවන්නවනේ අපිට පොත් කියවන්න පොත් කියවන්න පෙරලනවා අපි ඒක කරනවා පෙරලනවා අපහාස කරන්නේ අපි උන්වන් හිතන්න එපා මේ තමුන්වන්ස අපහාස කරාම අනික් අය එක අහන් ඉන්න සූදානම් කියලා අපහාස කරනවා අපහාස කරගමු කතා කරනවා අපි කතා කරගමු හොඳයි රාජ්‍යමතුම හොඳයි මෙතන අපිට කාලේ පිළිබඳ ප්‍රශ්නයක් එනවා නේද? එතුමට කතා කරන්න අවස්ථාවද ඔබතුමා කතා කරන්න කරන්නේ? මම කතා කරන්නේ නැහැ. ඔගලන් කරගන්න. ඔබතුමා අවස්ථාව ගන්න. ඔබතුමාලා මේ දිගටම බාධා කරන්න මේවා කරලා උත්තර අහලා. ඔබතුමාට දැන් පෙරුණනේ මම ඒක නවත්තන හැටි කොහොමද කියලා. ඔබතුමා ඒක මේ පැත්තේ කතාව ඇද ගන්නවනම් මට ඒක කරන්න දෙයක් නැහැ. ඒක කලබනා කරන්න දෙයක් නැහැ. ඔබතුමා කාලය අරගෙන කතා කරන්න. මේ අහගන්න. ඔබතුමා කාලය අරගෙන කතා කරන්න. ඇද ගන්න පුළුවන් ඕන එක නැද. ඔබතුමා කාලය කතා කරන්න දෙන්න මට කතා කරන එකේ මොනවාරි ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න අහන්න කියන්නේ ඉතරයි. ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න. ඔබතුමාට බාධාවන් වෙන්නම් විනාඩි දෙක නිදහස් කාලය ගන්න පුළුවන් නිදහස් කාලය ගන්න පුළුවන් බාධා කරන්න බෑ කතා කරන්න බෑ එහෙම මෙතන නෑ ඔබතුමා චෝදනා කරනවා නෑ නෑ ඔබතුමා චෝදනා වලට පිළිතුරු දෙනවා ඔබතුමා මම කියන කෙනෙක් පොඩින්න මෙතන මම අහන්න ඔබතුමා මට චෝදනා කරනවා නම් මම මේ මයි කරන්නේ මම මේක අහගන්න මම ඔබතුමා ඔබතුමා නිකන් කාලේ නාස්ති කාලේ නාස්ති කරන්නේ මේක අහගන්න මම කියන්නේ අහගන්න ඔබතුමා මෙතන එන්න කියනකොට මම කිව්වේ මහින්දානන්ද මැතිතුමයි මෙතුමා එනවා කිව්වේ හරිද ඔබතුමා අපිට දැනුවත් කරලා කට්ටිය ගෙන්නන්නේ එතකොට මම අපිට දැනුවත් නොකර ඔබතුමා මෙතුමා ගෙනවා ඔබතුමාලා වැඩසටහන කරනවා හරියට කරන්න මුජිමරාමෝනි මමයි කාන්තරිසේකර මැතිතුමයි අපි නෑ ඒ උතුවන්නේ එකද නෑ නෑ ගරු තාතු කෝරල මැතිතුමයි ඊට පස්සේ කිව්ව මුජිමරාම මහත්තයා ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා ඇමතිවරු මන්ත්‍රීවරු ඔබතුමාලා මේ පැත්තේ මේ වෙනස් වෙනවා ඉහිදි ඒක කාලේ කරවන කරන ඔබතුමා කතා කරා නෑ ඔබතුමා මේ අනවශ්‍ය දේ කාලේ අපිට කතා කරා අපිත් කැමති ඔබතුමාට ප්‍රශ්නයක් නෑ අපිත් කැමති නැද්ද ඔබතුමා කතා කරා නෑ ඌ වගේ බාධා කරන්න එපා බාධා කරන්න ඔබතුමා ඔබතුමාත් එක බලුපොරේට මම සූදානම් නෑ මම කිව්වනේ ඔබතුමා ඒ නම මගේ කරුණු මම කරුණු මම කතා කරන්නේ මේ කාලේ අපරාධ කාන්තර විජේසේකර මන්ත්‍රීතුමා ඔබතුමා අවස්ථාව ගන්න අපි දුරකථන මාර්ගයෙන් එන පණිවිඩය අතරම මට බොහොතක් දෙන්න මෙතන අපි ගොම්පාඩ් දාන්නේ ගරු මන්ත්‍රී ඔබතුමාට බාධා කරන්නේ මට කතා කරන්න අපිට මට මෙතුමාවට කමන්න නෑ ඔබතුමා
මඩගහිනකට අපිට උත්තර තියෙනවා. නමුත් දෙවන වටේ යම්කිසි අසාධාරණ තර්කයක් කරනවා නම් මේ වැඩසටහනේ සහභාගී වෙන්න අපි දන්නවා අපිට මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඔබතුමා ඔබතුමා අපිට වැඩසටහන කරන්න දී උගන්වන්න අවශ්‍ය නැහැ. කතා කරන්න දෙනවා කතා කරන්න දෙනවා. මට මෙතන මේ මම එතුමන්ලා වෙන ශබ්ද කළා ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් දුන්නා. ඔබතුමා කතා ඔබතුමා එතුමන්ලාගේ ප්‍රශ්න අහනකොට ඒ පැත්තෙන් පිළිතුරු එනවා. ඒක මට කරන්න දෙයක් නැහැ කරුමන්ති. ඔබතුමා එතුමන් නිශ්ශබ්ද කරා. නෑ ඔබතුමාට නොහැකි නම් ඔබතුමා යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කාචු රජිකර මන්තුම අවස්ථාවක්. සුදේව දැන් අපි මේ දෙවනි වටේ පටන් ගන්නකොට අපි අපෙත් තියෙනවා යම් කිසි තර්කයකට අපිට පිළිතුරු ලබා දීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒක වැරදි මතයක් නම් අපි කියන දේ බොරු නම් ඒකටත් අවස්ථාව දෙනවා. අපි මේ වැඩසටහන් වලට ඕන තරම් සහභාගීලා තියෙනවා. මුජිබර් මන්තුමා අපි මෙතන විවාද කරලා තියෙනවා. ඒකෙත් අපිට කිසි ගැටලුවක් නැහැ. අපි කියන්නේ බොරුවක් නම් ඒ වෙනුවෙන් කරන්න. නමුත් මෙතන මේ පොතුත් ගැනලා පොත් ඇතුළේ දින කාරණාවක් දන්නේ නැත්නම් පොත පෙරලලවත් නැත්නම් ලියපු පොත ගැන නම් කතා කරන්න අන්නතර ගැටලුවක් තියෙනවා. දැන් මෙතුමාගෙම තියෙනවා පෞගිය කාලේ ගත්ත 2015 ගත්ත වොයිස් රෙකෝඩින් ගත්තොත් එහෙම තියෙනවා මේ වීඩියෝ කට්ම තියෙනවා මේ නාලිකාවෙන් ප්‍රචාරය වෙච්ච ඒවා ඇත්ත නැත්ත කියන පොත ලියලා ඒ පොත සාධාරණීකරණය කරා බඳුම් කරේ වංචාවක් උනේ නැහැ කියලා කියලා නෑ මේමයි දැන් මෙතුමයි මමයි මේ එකම දේශපාලන පක්ෂය නියෝජනය කරන්නේ ඒ වගේම එමයි මමයි එක එක විවාදයකට ආවේ ඒතොර දැන් එතුමාගේ පැත්තෙන් එතුමාට යම් අසාධාරණයක් වෙනවා කියලා එතුමා කතා කරාට පස්සේ එතුමා යම් මෙතන ඇති වෙච්ච යම් උණුසුම් විවාදයේත් එක්ක එතුමා මෙතනින් අයින් වෙනවා නම් ඉතින් මම හිතනවා මම ඉන්නේ කියන්නේ අපි 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 තර්ක කරමු මුජුමන්ත්‍රීතුමා අපි තර්ක කරමු එතුමායි මේ එකම දේශපාලන පක්ෂය අපි තර්ක කරමු කිසි ප්‍රශ්නයක් නියෝජනය කරන මේ මන්ත්‍රීවරයා ඉන්න ඒකෙදි ඉතින් මම අපි වාද විවාද කරලා තියෙනවා නෑ මුජුමන්ත්‍රී මිනිත්තුවක් දෙන්න දැන් ඔබතුමා ඇත්තටම අපේ ආණ්ඩුව විවේචනය කරා ඒක අපි මුකුත්ම කිව්වේ නෑනේ මොකද ඔබතුමා සාධනීය කරුණුත් එක්ක විවේචනය කරා මෙතුමා පළවෙනි රවුම කතා කරාම මඩ ගැහුවා. දැන් මම පළවෙනි රවුම කතා කරද්දිත් බාධා කරා. මම ඒව මුකුත් කරේ නැහැ. ඒක මම සුදේවට දොස් කියන්නේත් නැහැ මුකුත් නැහැ. ඊළඟට මන්තුමා මේ කියපු කාරණා දිහා බැලුවහම අපි ඇහුවේ කෝ කරුණු කියන එක. කරුණු නැතුව මේ නිකන් මේ උඩින් අතපත ගන්න ආපු හින්දා තමයි මේ කාරණාව ඇති වුනේ. එහෙනම් මේ தත්ත්වය ඔබතුමාලා අපි ඕනතරම් විවාද කරලා තියෙනවනේ මන්තුතුමා. ඒක තමයි. දැන් අපි තා සුහදව මේ විවාද කරගෙන තියෙනවා. දැන් මෙහෙමයි. දැන් අපි ඔබතුමා ඕනනම් ඒ තුමාගේ කාලෙත් ගන්න. නෑ 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 එහෙම අවශ්‍ය නෑ. මොකද මම දැන් මෙතුමත් එක්ක මේ මම කියන්නේ එතුමාගේ අවශ්‍යතාවයට අනුව එතුමා පිට වුණාට ඒක අපිට කරන්න දෙයක් නැහැ. එතුමාට කතා කරනකොට මේ පැත්තෙන් බාධා එනකොට ඒ බාධා එතුමාට අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාව එතුමා ගන්නේ නැත්නම් ඊට මට කරන්න දෙයක් නැහැ. ඒ වගේම එතුමා මේ පැත්තට චෝදනා කරනවා නම් ඒ චෝදනාවට පිළිතුරු දීමේ අයිතියත් අනිත් පැත්තට තියෙනවා. ඒ නිසා මෙතුමාගේ අවස්ථාව තියෙනවා. මෙතුමාට කතා කරන්න අවස්ථාව දෙනවා. මම ඔබතුමාට යෝජනා කරන්නේ ඔබතුමාගේ අවස්ථාව ගන්න, ඔබතුමාගේ අවස්ථාව අරගෙන කතා කරන්න. නෑ මට තියෙන ප්‍රශ්න තමයි සුදු අපි කණ්ඩායමක් හැටියට නෑවි. ඒ කණ්ඩායමක් හැටියට දෙන්නම තීන්දුව කරලා ආගච්ඡා කරලා මේ විවාදයට ආවේ. ඉතින් විවාදයට ඇවිල්ලා එතුමා මෙතුමල්ලත් එක්ක ඒ උණුසුම් වෙච්ච තත්ත්වයත් එක්ක කොහොම හරි තේ එතුමාට හැංගෙන්නේ නැති එතුමාට යම අසාධාරණයක් වුණා කියලා තමයි එතුමා නැගිටලා ගියේ. ඉතින් ඒකෙදි මම විතරක් මෙතන ඉන්න එක මම හිතන්නේ එතුමාට ඒක තේරෙනවා ඇති. මම එහෙම ඉන්නේ සතියේ ඒක සාධාරණ නෑ. මොකද මන්තිමට මේ එතුමා තමයි අවසාන මොහොතේ නැවතුනේ. මම තනියෙන් මෙතන මුහුණ දෙන එක ඉස්සරහට යන්න බෑ කිව්වා. බුදුහාමෝ දැන් මට දැනුම් දීලා තිබ්බේ ගිය සතියේ මෙතුමා එනවා කියලා. නාමල් මන්තුමා ගිය සතියේ නෙවෙයි උඩ කලින් නාමල් මන්තුමා. හැබැයි මෙතුමා ආවේ නෑ. අපි විවාදේ කරා. ඔව් මට නම් මේ ආපුවා ගැන අවශ්‍යම කතාවක් නෑ. මට මේ දැනුම් දෙන්නේ ඊයේ හවස තමයි මේ දැනුම් දුන්නේ මේ අපේ කවුද මෙයා තලත නෑ අපි තාරක අපි නෑයි කියලා. නමුත් මට මේ ගැටලුවක් නමුත් මෙතන ඇතුලේ තත්ත්වයක් එක්ක මට අවසර දෙන්න මහින්දානන්ද අලුත්ගමගේ කණ්ඩායමක් හැටියට ඒක හරිනේ ඒකයි වැඩේ. එතුමාට එන්න විදිහක් නැහැ. මොකද මේ
මහින්දානන්ද එමුතුමා මට දැනුම් දුන්නේ හතට හදිසි අවශ්‍යතාවයක් ඉදන් එතුමාට එන්න වෙන්නේ නැහැ. නමුත් අපේ පක්ෂය නියෝජනය කරමින් මේ විවාදයට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මමත් සූදානම් වුණේ හතට. දැන් ඔබතුමත් සූදානම් වෙලා තියෙන ඔබතුමා කියන විදිහට අවසානම. මම හිතන්නේ අපි මේ විවාදේ කරමු. මේ මේකේ ඔබතුමාට අසාධාරණ නැහැ නේ. නෑ නෑ නෑ. දැන් මට මෙතුමාගේ කාලයත් අරගෙන විවාදේ කරන්න පුළුවන්. ඒක ගැන ගැටලුවක් නෑ. මුජරබන්තු අඩුම කරමු. කියනවානේ අපි. ඇයි ආචාර්යත් අද මාත් එක්ක ආපු සගයා මෙතනට නික්මලා ගියාට පස්සේ මම තනියෙන් සඳහන් කරන්නේ හරි නෑ. හොඳයි හොඳයි. ඒක මට අවසර දෙන්න. හැබැයි ඔබතුමා කතාවෙන් ඉතාල පැහැදිලි මෙතන අසාධාරණයක් උන්නේ නැහැ කියලා ඔබතුමාට පිළිගන්න සිදු වෙනවා. නෑ මෙහෙම නේ. දැන් විවාද කරන්නේ. නෑ නෑ. මට ඒ අසාධාරණය කිව්වේ එතුමානේ. මොකද එතුමානේ එතන විවාදෙට ලාගී වුණේ ඉතින් එතුමාගේ පැත්තෙන් තමයි එතුමා අසාධාරණයක් උනා කියලා. හොඳයි අපි නෑ එතුමා එතුමාලා තීරණය කරනවා නම් ඒ එතුමාලාගේ හරිනේ කාරණයක් හොඳයි. ඒක ඔබතුමාලාගේ කාරණයක්. කෙසේ වෙතත් අපිට ඒක අපි අද පාර්ලිමේන්තුවේ ඔබතුමාලා මගහරලා කියලා මේ මේක දෙන්න නැතුව දැන් මෙතන මේ මගහරලා මේක මාර වැඩන්නේ. හොඳයි. ඒ ඒ ඒ ඔවුන් තීරණය කළ යුතු කාරණයක්. නමුත් අපිට අපි විපක්ෂින්නේදී අපි නම් ඔහොම කරේ නැහැ. අපිට ඒක පාර්ශ්වීය මෙතන විවාදයක් කරන්නට බෑ. නමුත් ගරු රාජ්‍ය ඇමතිතුමනි, රාජ්‍ය ඇමතිවරුනි කනගාටුයි සිදුවීම සම්බන්ධයෙන් අපි එතුමාට අවස්ථාව දුන්නා. එතුමා අවස්ථාව නොගත්තාට මට කරන්න දෙයක් නැහැ. නමුත් ප්‍රතිතර්ක මතුවෙනකොට ඒ තර්ක විඳ දරා ගන්න මා විශ්වාස කරනවා දේශපාලඥයන් හිටියට ශක්තිය තියෙනවා කියන කාරණේ. මම මේ ඇත්තටම මේ මෙතුමාට මඩ ගහන නෙවෙයි. අර විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ කොමිස් ගත්ත කියලා ලියුම් එහෙලක් තියෙනවා. ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට මේ සුජිව සේනසිංහ එමුතුමා ගැන ඇත්ත නැත්ත පොත ලියලා එතුමා මාධ්‍යට ඇවිල්ලා කිව්වා බඳුම් කරේ වංචාවක් වෙලා නැහැ කියලා. මන් දන්නේ කොහෙද වார்த்தාවේ තියෙන එතුමා කියපු දේවල් නිවැරදි කියලා. දැන් අපි ඒකයි පෙන්වන්න කියලා කිව්වේ. මහාලුකු පොත් කට්ටලයක් ගෙනාව පොත් කට්ටලේ එක පිටුවක් පෙරලලා නැහැ. ඒක තමයි තියෙන ලැජ්ජාව. මන් දන්නේ එතුමාලා කොහොමද කරන්න හදන්නේ කියලා සජිත් ප්‍රේමදාස ඉස්සරහට දාගෙන හොඳයි තින්. සජිත් ප්‍රේමදාසලත් වැඩි තේරෙන්නේ නැති හින්දා මේ වගේ කණ්ඩායමක් ඉන්න හින්දා හොඳයි. එහෙම. හොඳයි. හිතවතුනි කනගාටුයි අපට. කෙසේ වෙතත් අප විවාදයක් වෙනුවෙන් මේ වේදිකාව සකස් කරන්නේ විවාදයේදී ප්‍රතිතර්ක විඳදරා ගැනීමේ හැකියාව තියෙන ඕනේ. මා දෙවන වටේ ආරම්භ කරනකොටම සඳහන් කරා ප්‍රතිතර්ක මතුවෙනවා නම් බාධාන් වැඩි නම් විනාඩි දෙකක නිදහස් කාලය ලබා ගැනීමේ අවස්ථාව අදාළ ප්‍රධාන කතිකයට තිබෙනවා කියන කාරණය. අප සමව අවස්ථාව දෙනවා සෑම අවස්ථාවකදීම බලයේ දේශපාලන සංවාදයේ තුල. නමුත් තර්ක විඳදරා ගැනීමේ හැකියාව දේශපාලඥයන් හැටියට තිබෙන්නට ඕනේ කියන කාරණය ඔබටත් මටත් බොහොම හොඳින් වැටහෙනවා. රාජ්‍ය ඇමතිවරුනි ස්තුතියි සහභාගී වුණාට. අපි නැවතත් විවාදයකට මුණ ගැහුවා. අයෙයි දන්නේ අපි බලමුට විනාඩියක් ඔබතුමා දෙන්න කාලය. මම හිතනවා මේ අද අපි විවාද කරන්න ආවේ දේශපාලඥයන් සමග මිසක් මම හිතනවා සුජීව සේනසිංහ ඇමතිතුමා ඔබතුමා එක්ක විවාදයකට ගියේ. දැන් අපිත් විරුද්ධ පක්ෂේ හිටියා. ඒ වගේම අපි පෙරදිච්ච 2015 අපි පෙරදිලා මේ මොහොතේම අපි විවාදවලට ආවා සුදේව. ඇවිල්ලා අපි මේ ගහන මඩ ඔක්කොම අපි අහගෙන හිටියා. අපිට මඩ ගහද්දි අපි සත්‍ය කරුණු තුල කරුණු වාර්තා කරා. දැන් මම ඇත්තටම සුජීව සේනසිංහ ඇමතිතුමා සම්බන්ධයෙන් එතුමා නැති හින්දා මම තවත් දේවල් කිව්වේ නැහැ. මේ දුරකථන ඇමතුම් ලබා දීපු කෝප් කමිටුව සම්බන්ධෙනුත් මම ඇත්තටම මේ තොරතුරු අපි සතුව තියෙනවා. ඉතින් මම හිතනවා මේ අපි ඇත්තටම ආණ්ඩු පක්ෂය හැටියට ඔබතුමාට කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද ඔබතුමාලා කවදාවත් අපි විරුද්ධ පක්ෂයේදීදී ආණ්ඩු පක්ෂයේදී මම හිතන්නේ අපි මෙතන ඇවිල්ලා කිසිම කෙනෙකුට අසාධාරණයක් වුණා කියලා සෑම අවස්ථාවකම ලබා දීලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම හිරුනාලිකාවට අපේ කනගාටුවත් ප්‍රකාශ කරනවා. මොකද අපිත් සූදානමින් ආවේ ඉතාම වැදගත් විවාදයක් කරන්න. මේ රටේ ජනතාවට රජය දීපු සහන, ඊළඟට අද මේ පරිපූර්ණ ඇස්තමේන්තුව සම්බන්ධයෙන් ඒ හරහා ඖෂධ වලට ගෙවන්නේ නැති එක, කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්නේ නැති එක, මේ ආදී සැපයුම් වලට ගෙවන්නේ නැති, මේ ආදී වශයෙන් සියලු කාරණා සහිතව අද අපි ආවේ. ඉතින් මමත් කංචනමත් වා දෙන්නම කනගාටු වෙනවා රජයේ ප්‍රතිපත්තිය අද අපිට ඉදිරිපත් කරගන්න බැරි වීම සම්බන්ධයෙන්. නමුත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද ආරාධනා කිරීම ගැන. හොඳයි, බොහොම ස්තුතියි හිතවතුනි. කනගාටුයි විවෘත විවාදයක් වෙනුවෙන් පිටිය සැකසුවා. නමුත් විවෘත විවාදය සිදුවෙන්නේ නැහැ. විපක්ෂයේ කණ්ඩායම ඔවුන් නැගිට ගියා. අපි නැවතත් උත්සාහ කරමු ලැබෙන සතියේදී විවෘත විවාදයක් වෙනුවෙන්. එතෙක් ඔබට සුවදායි සතියක්.